සුබෝදැසනක් වේවා මගේ ආදර රම්‍යතාත්තේ දුවේ පුතේ අද අලුත් මාසයක් අපි ආරම්භ කරනවා අගෝස්තු මාසේ පළමිනිදා සඳුදා අද සාමාන්‍ය සමයේ 18 වෙනි සතිය පළමු කියවීම තුලින් අපට ජෙරමියා 28 එකේ ඉඳලා 17 දක්වා ලොකු පණිවිඩයක් දෙනවා මතයතුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 21 දක්වා සුවිශේෂය අපට දිගහරිනවා ජේසු විශාල ජනකායක් දැකලා අනුකම්පා උපදවනවා රෝගීන් සුවපත් කරලා ඉවරලා මේ අයට යන්න එන්න තැනක් නැහැ ටිකක් කලවර වැටිගෙන එන්නේ මේක පාළු තැනක් ඒ නිසා ගෝලියෝ ටිකක් කලබලයි හේතුව මොකද ගෝලියෝ කියනවා අනේ ස්වාමිනේ මේ අයට අපි ගෙදර යවමු මේගොල්ලෝ කෑම ගන්න චුට්ටක් ඈතට යන්න වෙනවා නూరుට යන්න වෙනවා අපි ළඟ එහෙම ලොකු ආහාරයක් දෙන්න දෙයක් නැහැ අනේ නිසා මෙයාව යවමු ජේසු කැමති වෙන්නේ නැහැ ජේසු කියනවා උඹලඟ මොනව තියෙන්නේ ගෝලියෝ කියන අනේ ස්වාමිනේ අපි ගාව රොටි පහකුයි මාළු දෙන්නකු ඉන්නේ දැන් මේ වගේ ජනකායකට රොටි පහක් මාළු දෙන්නෙක් කියන්නේ ඇත්තටම ළඟටවත් ගන්න බැරි ප්‍රමාණයක් හැබැයි ජේසු කියනවා ඒක අරන් එන්න මේ මිනිසුන්ව තනකොළ ගොඩේ හිඳවන්න කියනවා පේලිවලට රොටි පහත් මසුන් දෙදෙනත් ජේසු අතට අරගන්නවා අරගෙන ස්වර්ගයේ දෙස බලනවා ඒක ආශිර්වාද කියනවා රොටි කඩනවා ශ්‍රාවකයන්ට දෙනවා මෙන්න මේක බෙදලා දෙන්න කියලා ජේසු බලාගෙන ඉන්නවා මේ කන දිහා ඉතිරි කැබලි රොටි කුඩ 12ක් මේ රොටි පහකුයි මසුන් දෙදෙනෙකුෙන් 5000ක් කාලා කුඩ 12ක් ඉතුරු වෙනවයි කියන එක අනිවාර්ය ප්‍රතිහාරයක් නෙවෙයිද මේක ප්‍රතිහාරයක් පුරුෂයෝ පමණක් 5000ක්ම හිටියයි කියලා කියනවා බාල ඒ වගේම ස්ත්‍රීන් හැර අද රම්මිතාතේ දුවේ පුතේ ආහාරය කියන්නේ ඔබේ මගේ ජීවිතේ හරිම වැදගත් දෙයක් නෙවෙයිද ඔබට මට කෑම නොකා ඉඳලා කොච්චර කල් ඉන්න පුළුවන්ද අපේ ශරීරය අප්‍රාණික වෙලා ලෙඩක් නැතුව අපි මැරෙනවා ඇයි කෑම නැතුව අද සමහරලට අපේ ආර්ථික රටාවේ වේල් 3 වේල් 2ක් බවට පත් වෙච්ච තැනුත් තියෙනවා සමහර තැන්වල එක වේලක් කණ ඇත් තියෙනවා ලෝකේ සමහර රටවල් තියෙනවා බඩගින්නේ මියදෙනවා පාරේ මැරලා වැටෙනවා මේ ආහාරය හරි වැදගත් එනිසායි ජේසු අපිට කියනවා මේ ලොකු ලොකු කෑම හොයන්න නෙමෙයි අපි දන්නවා ලොකු ලොකු කෑම කන අයට ලොකු ලොකු ලෙඩ හැදෙනවා පොඩි පොඩි කෑම කන අයට පොඩි ලෙඩ හැදෙන්නේ ඒ නිසා සප්‍රසාද වහන්සේව සංකේතවත් කරපු ප්‍රතිහාරයක් තමයි මේ 5000කට කෑම දීම කියන ප්‍රතිහාරය ඒ නිසා බුදුන් වහන්සේත් කියනවා බණට පෙර බත දෙන්න කියලා ඒකයි අපිට කෑම වැදගත් වෙනවමයි ඒ නිසා මගේ අතර අම්මිතාත්තේ දුවේ පුතේ අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ තුල ආහාරින් පෝෂණය වෙමු අනිත් අයට සේවය කරන්නට අනිත් අයගේ ජීවිතවලට කතා කරන්නට අනිත් අයට උදව් කරන්නට ඔබ මම ජීවත් වෙන්නේ තනියම ජීවත් වෙලා තනියම මැරලා යන්න නෙවෙයි මේ ලෝකේ ඉන්න කාලේ කෙටි කාලයක් වුණත් ඒ නිසා ආදර අම්මිතාත්තේ දුවේ පුතේ අද හිතට ගම්මු හැම කෙනෙකුටම සුබදායක දවසක් වෙන්නට සුබ මාසයක් ආරම්භ කරමු ඔබ හැම දිනාටම ජේසු පිහිටයි